ආයුබෝවන් ජීවිතයට ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි අද කතා කරන්න හිතුවා අපේ පරම්පරාගත විපර්යාසයත් එක්ක අපි අතීතය එක්ක ගල්ප ගන්නකොට වර්තමානයේ දක්වා මේ ආපු ගමන් මගේදී අපේ ජීවිතවල තියෙන වෙනස්කම් එක්කම මේ රෝග තත්ත්වයන් වල ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවද? දැන් අපි මීට අපේ ආච්චි අම්මලා සීයලා ඒ යුගයට ගියාට පස්සේ එතනින් ආරම්භ කරපු ඒ පරම්පරාවල් අද වෙනකොට පරම්පරා ගණනාවක් ගිහිල්ලා අපි අද කොතනද ඉන්නේ? ඒ වෙනස්කම් එක්ක විවිධ රෝග තත්ත්වයන් පිළිබඳ අපි කතා කරනවා වැඩි වශයෙන්. මේකට හේතු කාරණා පිළිබඳව තමයි අපි විමසා බලන්නට හිතුවේ අද දවසේදී. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කළා වහුගඩු පෝෂණ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම් අපේ වෛද්‍යතුමාට, ආයුබෝවන් ඔබතුමාට. හොඳයි, මම මේ අපි පොඩ්ඩක් අපේ අතීතයට යම් වෛද්‍යතුමනි. අතීතයත් එක්ක අපි වර්තමානයට පියවරෙන් පියවරෙමු. එතකොට අපිට මේ වෙනස හඳුනා ගන්න පුළුවන්. දැන් විශේෂයෙන් මේක කතා කළ යුතු දෙයක් අද දැනට අවුරුදු 70ක් 75ට කලින් ගත්තොත් කිසි කෙනෙක් වකුගඩු රෝගය ගැන කිව්වෙත් නැහැ. විශේෂයෙන් ප්‍රෙෂර්, දියවැඩියාව, කොලෙස්ටරෝල්, හાર્ට් ඩිසීස් මේවා ගැන කවුරුත්ම කතා කරේ නැහැ. විශේෂයෙන් දැන් මේ පැතිරලා යන ඩෙන්ගු වගේ දේවල් දැනට අවුරුදු 40 50ට කලින් තිබ්බේ නැහැ. දැන් ඒ කාලේ ඇත්තටම ගත්තොත් අපි දැන් ග්ලෝබලයිසේෂන් පැත්තෙන් ගත්තොත් අපි ගොඩාක් දියුණු වෙලා කියලා තමයි අපි දැන් හිතන්නේ. ඒ වුණත් සෞඛ්‍ය පැත්තෙන් අපි දවසින් දවස අලුත් අලුත් රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තට අපේ ජෙනරේෂන් එක ගත්තොත් විශේෂයෙන් ඒ අය නිරෝගී ජීවිතයක් ගත කරලා තිනවා. දැන් ඇත්තට අද 2017 වෙනකොට දැන් ගත්තොත් අපි ලොකු ලෝක සෞඛ්‍ය සංවිධාන මට්ටමින් ගත්තොත් විශේෂ වැඩසටහන්, විශේෂ වෛද්‍ය ක්‍රම අඳුනාගෙන තියෙනවා. මොඩර්න් ලයිස් හෙල්ත් ෆැසිලිටිස් තියෙනවා. නමුත් තිබ්බා වුණොත් රෝග පැත්තෙන් එවිලා ගත්තොත් අපි ඔක්කොම විශේෂ දවසින් දවස අඳුනා ගන්න බැරි රෝගවලට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තට අපි ඉතලා බැලුවොත් දැන් බලන්න 1950 අපි ගත්තොත් අපේ අම්ම කෙනෙක් ගත්තොත් දරු ප්‍රසවෙදී එයාට බියෝජි මාත්‍යෙක් හිටියෙත් නැහැ, වැක්සිනේෂන් තිබ්බෙත් නැහැ, ටොක්සිට් තිබ්බෙත් නැහැ, කිසිම බේත්වර්ග තිබ්බෙත් නැහැ. අඩුම වශයෙන් MBBS වෛද්‍යවරයෙක් හිටියෙත් නැහැ ඒ කාලේ. සාමාන්‍ය ගෙදරදී තමයි උදව් උපකාර කරන්නේ. එතකොට ඒක උදාහරණයක් මම මේ කියන්නේ. ඒ කාලේදී ඇත්තටම ඒ අය මොකද කරේද? දරුවෝ වුණොත් 10ක් 12ක් වගේ හිටියා. කිසිම මෙඩිකල් ෆැසිලිටිස් තිබ්බේ නැහැ. ඒ අය විශේෂයෙන් කරේ අපි දැන් අපේ දේශීය ක්‍රම විශේෂයෙන් දැන් මව කෙනෙක් ගත්තොත් එයා විශේෂයෙන් මිරිස් අතෙන් අඹරලා මිරිස් ටික ගන්න. ඊළ පැත්තෙන් අතු ගෑවා. පිටි කෙටුවා. අතෙන් තමයි රෙදි සේදුවේ. ගංගා වලින් වතුර අරගෙන නෑවා. ඉතින් මේක සාමාන්‍ය දේවල්. මේ ටික ගත්තත් මේක විශේෂ එක්සර්සයිස් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් ගොඩක් දොරට එහෙම කරපු නිසා ඒගොල්ලන්ට දියවැඩියාව තිබ්බෙත් නෑ, ප්‍රෙෂර් තිබ්බෙත් නෑ, කොලෙස්ටරෝල් තිබ්බෙත් නෑ. කිසිම වසංගත රෝග මොකුත්ම තිබ්බේ නෑ, අන්කොමිනබල් ඩිසීස් මොකුත්ම තිබ්බේ නෑ. ඉතින් මේක දවසින් දවස දවස අපි ඕසිං මැෂින් එකක් ගත්තා. ඉන් පස්සේ අපි අතු ගන්නේ නැහැ. ඉන් පස්සේ අපි අතෙන් රෙදි සෝදන්නේ නැහැ. අපි මිරි සම්බරන්නේ පවුඩර් එක අරගත්තා. ඉන් පස්සේ පිටි කොටන්නේ ඒක පවුඩර් එක තියෙනවා. මේ විදිය ගත්තොත් එහෙම දවසින් දවස අපේ එක්සර්සයිස් වල අඩු වුණා. ඉන් පස්සේ කාලයක් යනකොට මේ එක එක රෝගවල පෝෂණ ක්‍රමයක් වෙනස් වුණා. මොකද අපි ගෙදර අදපු කෑම වර්ගන වගේ නෙමෙයි, ඔක්කොම ආටිෆිෂල්ස් ෆාස්ට් ෆුඩ් වැඩි වුණා. ඉතින් මේක නිසා දැන් අද දවසේ විශේෂයෙන් ඒ කාලයේ මේ කාලයේ ගත්තොත් ඒ කාලේ ආයස 105 110. අද සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් අපේ ආයස 85 වෙනකොට 40 50ද ෂුවර් කියලා හිතන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද මේක ඇත්තටම කියනවා නම් අපේ දේශීය ක්‍රම අපි අත්තරපේක. දේශීය ආර දේශීය ක්‍රම අඩුවීගෙන යන නිසා අපිට අද වසංගත රෝග වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම අපේ ආයස කාලේ වුණොත් අඩු වෙලා තියෙනවා. අපිට සම්පූර්ණ අපේ ශරීරයේ තියෙන සීලම පද්ධතිය, ජීර්ණ පද්ධතිය, රුධිර පද්ධතිය, මේ සීළු පද්ධතිය ඔක්කොම ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා ලොකු රෝගවල තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් අපිට දැන් අනිත් පැති වෙලා අපි දියුණු වෙලා තිබ්බට වෛද්‍ය පැත්තෙන් විශේෂයෙන් අපි ආපෝ බැක්වෙන්ඩ් වෙලා තියෙනවා. මොකද විශේෂයෙන් අපිට දේශීය ක්‍රමට ආපෝ යන්න වෙලා තියෙනවා. දේශීය ආහාර ඒ අය කරපු ක්‍රමයේ ලබාගත් කෑම විශේෂයෙන් කියනවනම් අපිට පෑ 24ක් තියෙනවා. මේ පෑ 24න් පෑ 8ක් නිදා ගන්න ඕනේ. පැය 8ක් රාජකාරී, පැය 8ක් එන්ජොයි එන්ටර්ටයින්මන්ට්, එන්ජොයි වසල්. එතකොට මේකවත් අපි හරියට කරන්න. ඊ වාගේ තුන් වේල කෑම. ඉතින් උදේ, දවල්, රාත්‍රිය, ටී ටයිම් දෙකක්. ඉතින් සමහර උදේ ද කෑම අපි සාමාන්‍ය 11ට විතර ගාලා දවල් කෑම
දොළහමාරයකට කෑවත්තම ජීර්ණ පද්ධතිය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම පැය 8ක නිින්ද සාමාන්‍ය නිදි මරණයකත් එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඉතින් ඒක අරියටම ඒ පරණ අය විශේෂයෙන් අපේ ආච්චිලා සීලා ඒව අරියාකාර කරලා තියෙනවා. ඒ වගේම බොන වතුර. ඉතින් අපිට දවසට අඩුම වශයෙන් වතුර ලීටර් දෙකක්වත් බොන්න ඕනේ. වතුර ලීටර් දෙකක් බිවාම ගොඩක් දුරට මොකද අපේ ශරීරයේ 80%ක්ම ජලයෙන් තමයි පිරිසුදු වෙන්නේ. يعني රුධිර පිරෙන්න වෙන්න පුළුවන් රුධිර පද්ධතිය, ජීර්ණ පද්ධතිය සම්පූර්ණ 80% ඕටේකින් තමයි ටොක්සික් රිමූව් වෙන්නේ. එතකොට ඒ නිසා අපි වතුර බොන්නේ නැතුව උදේට ගොඩාක් අය වතුර බොන බොනවත් අඩුයි. උදේ නැගිටගම අපි පුරුදු වෙලා තියෙන්නේ ටී බොන්න. තේ බිවන් පස්සේ ඒකේ තියෙන ෆැට් එක බ්ලඩ් එක සම්බන්ධ වෙලා ගොඩාක් දවසට ටොක්සික් රිමූව් වෙන්නේ නැහැ. ඊපස්සේ බ්ලඩ් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, බ්ලඩ් සුගර් ඒ වගේ වැදෙනවා. ඒ වගේම දේශීය පැත්ත දැන් විශේෂයෙන් අපේ ආහාර පැත්තෙන් ගත්තොත් එහෙම අපේ ආහාර ඇවිල්ලා ගොඩාක් දුරට අපි පාස් ෆුඩ් වලට තමයි දැන් පුරුදු වෙලා තියෙන්නේ. ක්ෂණික ආහාර. ක්ෂණික ආහාර. ඉතින් ඒ කාලේ දැන් විශේෂයෙන් ගත්තොත් උදේ පාන්දර අපි සාමාන්‍ය පැය 8ක නිින්දෙන් පස්සේ රැට නිදාගෙන උදේ නැගිටිනවා. නැගිටන් පස්සේ අපේ ශරීරයේ තියෙන සීලම ටොක්සික් රිමූව් වෙනවා. ශරීරයේ සීල අපද්‍රව්‍ය පිට වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ලිවර් එක ඇබ්සෝබ් කරන්න බලාගෙන ඉන්නවා හොඳ ආහාර. අපි ඒ අවස්ථාවේ ලබා දෙන්නේ රිෆයින් නැති පාම් පිටි කෑම. ඇමරිකාවේ පාම් පිටි ඇත්තටම මූදට දාන්නේ රිෆයින් නැති නිසා. අපි ඒක කනවා. අපි අර පිරිපහදු කරලා ඔක්කොම සුද්ධ බුද්ධ කරපු එක අපි හොඳට කනවා. හොඳට කනවා. ඉතින් ඒකෙන් වෙන්නේ 3% ෆැට්, 3% ග්ලූකෝස් එක ලිවර් එකෙන් ඇබ්සෝබ් වෙනවා. මේක අවුරුදු 5ක් විතර වැඩි හිටි කෙනෙක් ගත්තත් අනිවාර්යයෙන් මෙයා බ්ලඩ් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, සුගර් එකට මුහුණ දෙන්න වෙනවා. ඔයගේ පොඩි ළමයෙක්, පාසල් ළමයෙක්ම විශේෂයෙන් අවුරුදු 5කට වැඩි ගත්තත් එයාට හීමොග්ලොබින් අපිට විශේෂයෙන් පොඩි කාලේදී අපිට අයන් ශක්තිය වැඩි ප්‍රවෝණේ. දැන් බබෙක් ලෙවෙන්ඩ ඉන්නකොට සාමාන්‍යයෙන් මව් කෙනෙක් පොලික් ඇසිඩ් අයන් ලබා ගන්නවා. ඒ ළමයා හොඳට මොලේ වර්ධනය වෙන්න ඕනේ කියලා. නමුත් ඒ ළමයා ලැබුණාන් පස්සේ, දරුවෙක් වුණාන් පස්සේ ඒක ලබා දෙන්නේ නැහැ. වැඩිපුර පාස්පෝර්ට් ලැබෙන නිසා ඒගොල්ලන්ට හීමොග්ලොබින් ලෙවල් අඩු වෙන්න පුළුවන්, අයන් අඩු වෙන්න පුළුවන්. මේ නිසා මතක ශක්තිය නැති වෙනවා. ලැක් ඔෆ් මෙමරි පවර්. ඒ වගේ දැන් මේ පැතිරි කියන්නේ ඩෙන්ගු, ප්ලේට් කවුන්ට්ස් වගේ ඒවා අඩු වෙලා ඩෙන්ගු වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපිට විශේෂයෙන් දැන් වෙලා තියෙන්නේ අර පෙරණි ක්‍රමයට. ඒක 1958 වගේ කාලෙට අපිට යන්න වෙලා තියෙනවා. ආපස්සට යන්න වෙලා තියෙනවා. ආපස්සට ඒක මම ළඟ එවිඩන්ස් තියෙනවා ගොඩක් දරට. මගේ ආගිමන්ඩ එක මෙච්චරයි. 5 දෙනෙක් ඉන්නවා. දළ වශයෙන් ගත්තොත් 5 දෙනෙක් ගත්තොත් වයස සීමා ගත්තොත් 40ක් කියලා අපි කියමු. 3 දෙනෙකුට දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, කිඩ්නි ෆේලිය නැත්නම් හાર્ට් ෆේලිය විශේෂයෙන්. නැත්නම් ඩෙන්ගු වගේ එකක් ඇදෙනවා. අනිත් දෙන්නෙකුට මොකුත්ම නැහැ. ඒ දෙන්නා නිරෝගීව ජීවත් වෙනවා. මේ දෙන්නා කවුද? අයි මේ දෙන්නා විතර නිරෝගීව ඉන්නේ. අයි මට ලෙඩයි දෙන්නෙත්. එහෙම කියලා රිසර්ච් කරලා බැලුවොත් මේක එක කණ්ඩායමක ඉඳලා අපි දකින්න පුළුවන් ආදිවාසියෝ. දම්බානේ ඉන්න ආදිවාසියෝට දැනටත් කිසිම ලෙඩක් නැහැ, දියවැඩියාව නැහැ, ප්‍රෙෂර් නැහැ. අදිසිය බේත් පැත්තක් ආසාවටත් දෙන්න බෑ එතන කියලා. ඒගොල්ලෝ නිරෝගී ජීවිතයක් ගත කරනවා. ඒ වගේම ගෙමි ජනතාව තව ඉන්නවා ඒ වගේ. ඉතින් මේක ඇත්තටම දැන් ඒ දෙගොල්ලෝ ගත්තොත් අපි විශේෂයෙන් මේ අය විශේෂයෙන් අර පැය 24 හරියට පැය 8ක් නිදා ගන්නවා. පැය 8ක් රාජකාරි කරනවා. ඉතිරි පැය 8 මොකක් හරි දෙයක්, මනසට සතුට වෙන දෙයක් ඒගොල්ලෝ කරනවා. ෆුල් ටයිම් බිසි වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි 3 වේල කෑම හරියටම ලබා ගන්නවා. වෙලාවට. මොකද දැන් අපි පැය 6ක ඩිෆරන්ස් එකක් තියලා තමයි අපි කෑම කන්නේ. දැන් උදේ ආහාර අපි එකුලාට අරගෙන, දවල් ආහාර එකට විතර අරගෙන, රාත්‍රී ආහාර 6ට 7ට වගේ ගත්තොත් ජීර්ණ පද්ධතියේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. කාලයක් මේ දවසක් නෙමෙයි, දෙකක් නෙමෙයි, අවුරුද්ද දෙකක් කරනකොට ඒකේ අරියාකාර ජීර්ණ වෙන්නේ නැති නිසා, ඒකේ ටොක්සික් අරියට රිමූව් වෙන්නේ නැති නිසා, ඒකේ තියෙන අපද්‍රව්‍ය කිඩ්නි වලට, හાર્ට් වලට ගිහිලා ගොඩක් දුරට මේ පසංගත රෝග වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් ඒ කෑම 3 වේල අනිවාර්යෙන්ම වෙලාවට ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි 3 වෙනි එක අපි බොන ජලය. හොඳයි, මං හිතන්නේ අපි ඒ 3 වෙනි කාරණා පිළිබඳව තව ටිකක් සවිස්තරාත්මකව කතා කරන්නට වෙනම කෙටි විරාමයක් අරගෙන, මොකද අපි ඔබට පෙන්වන්නට සූදානම්. අපි දැන් ජලය පෙරණ විවිධාකාරයේ පෙරණ තියෙනවා. හැබැයි ඒ ජලය පෙරණකින් අපි බීමට ජලය පෙරුවට පස්සේ මේ ජලයේ තියෙන කොටස් අපි කොහොමද මැන බලන්නේ, මේවායේ තියෙන සංඝටකවල තත්වය කොයි වගේද කියලා අපිට පුළුවන් මැන බලන්නට අපි කෙටි විරාමයක් අරගෙන ඉගෙන කතා කරමු.
හොඳයි විරාමෙන් පසු යලි ජීවිතේ ඩක් දෙන්න අපි සූදානම් අපි අද දවසේදී කතා කරන්නේ මේ પરම්පරාගත වෙනසත් එක්ක රෝග තත්ත්වයන් වල ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවද කියලා වකුගඩු පෝෂණ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම් වෛද්‍යතුමා සමගිනුයි අපි කතා බහ කරමින් සිටියේ මගේ ඇතේ තියෙනවා මේ වෙලාවේ වතුරු වීදුරු දෙකක් අපි විරාමයට පෙර කිව්වා විශේෂයෙන්ම මේ වකුගඩු සම්බන්ධයෙන් කතා කරනකොට ඉතාම පිරිසිදු පානීය ජලය පාවිච්චි කිරීම වැදගත් කියලා. ඉතින් ඒ තියෙන වැදගත්කම සහ මේ පිරිසිදුකම පිළිබඳව අපිට සහතික වෙන්න පුළුවන් ක්‍රමවේදයන් පිළිබඳව අපි වෛද්‍යතුමාගේ විමසා බලන්න සූදානම් වෙන්නේ. මගේ අතේ එක වතුර වීදුරුවක් තියෙනවා. මේ වතුර වීදුරුව සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවා. ඒ වතුර වීදුරුව අපි සාමාන්‍ය ජල කරාමයකින් ලබාගත්තු ජලය. මගේ අතේ ඊළඟට තියෙනවා වතුර සුළු ප්‍රමාණයක් දමපු වීදුරුවක්. මේ වීදුරුවේ තියෙන්නේ අපේ ඉදිරිපසින් පේනවා ෆිල්ටර් එකක්. මේ වගේ විවිධ මේ පෙරණ යන්ත්‍ර ඕනතරම් තියෙනවා අපිට වෙළඳපළේ ලබා ගන්න. හැබැයි ඒවයේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳ ඔබ සිතන්නට වෙනවා. අපි කෙසේ වෙතත් ඒ පෙරාගත්තු ජලය තමයි මගේ මේ කුඩා ප්‍රමාණයේ වීදුරුවේ තියෙන්නේ. දැන් මම සූදානම් වෙන්නේ අපේ වෛද්‍යතුමාගේ අතේ තියෙනවා උපකරණයක්. අපිට මේ උපකරණයෙන් පුළුවන් මේ ජලයේ තියෙන පිරිසුදුභාවය මැන බලන්න. වෛද්‍යතුමනි අපිට පෙන්වන්න ඉස්සෙල්ලාම සාමාන්‍ය කරාමයේ තියෙන ජලයද අපි ඉස්සෙල්ලා පෙන්වන්නට ඕනේ. මේක දැන් ඇත්තට මේක සීරෝ වෙලා තියෙන්නේ දැන්. සාමාන්‍යයෙන් බලන්න පුළුවන් මේක. ඔබට හොඳටම පේනවා බිඳුව සලකුණ තියෙනවා. අපි දැනට පාවිච්චි කරන වතුර මේක. දැන් බොන වතුර. ඒකේ මිනරල් තියෙනවා 63ක්. ඔබට හොඳටම පැහැදිලිව පේනවා අපිට තවත් සමීපව ඒක ලබා ගන්න පුළුවන්කමක් තියෙයි. 63ක්. ඒක අඩු වෙනවා 57 වෙනකන්. ඔව්. ඔව් 57ක්. ඔව් 57ක් 56ට ආවා. ඔව් අපි 57 කියලා ගමු. රයිට්. ඒ වගේම අපි දැන් මේ තියෙන සාමාන්‍ය ජල කරාමයකින් අපි ලබාගත්තු ජලය. මගේ අතේ මේ තියෙන්නේ මේ වගේ පෙරණයකින් ලබාගත්තු ජල ප්‍රමාණයක් මේ තියෙන්නේ මගේ අතේ. මේක දැන් තියෙනවා 80ක්. පේනවනේ. TDS එක 80ක්. මේ දෙක අතර ඊටාම හොඳ පැහැදිලි වෙනසක් අපිට පේනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජලය කරාමයකින් ගත්තහම මේකේ ඒ කියන්නේ යම් විසබීජ තත්වයක් අපද්‍රව්‍ය තත්වයක් තියෙනවා. හැබැයි අපි මේක පෙරලා ගත්තහම අපිට ඊට වඩා පිරිසිදුව 80ක අපිට මේ සලකුණක් ලැබුණේ. ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. මම කැමති වෛද්‍යතුමනි දැනගන්න දැන් අපිට සාමාන්‍ය මට්ටමින් හරි අපි මේ විදිහට ජලය මේ පෙරාගෙන බොන එකේ වටිනාකම ගැන. ඔව්. ඇතර විශේෂයෙන් මේකයි දැන් අපිට දැනට වෙළඳපොළේ RO ෆිල්ටර් කියලා ගොඩක් අඳුරලා දෙනවා. මේ RO ෆිල්ටර්ස් වල වෙන්නේ මේ වෛරස් බැක්ටීරියා අයින් කරලා කාබන් එඩ් කරලා වතුර ලබා දෙනවා. නමුත් මිනරල් අඩංගු වතුර අපිට ලැබෙන්නේ නැහැ. දැන් මිනරල් අඩංගු ෆිල්ටර් එකක් ගැන තමයි දැන් අපි කතා කරේ. අඩුම වශයෙන් අපිට මිනරල් ලැබෙන්න ඕන නම් ශරීරයට දැන් විශේෂයෙන් ඒ වතුර දැන්ටත් නැත්තේ නැහැ. සිරිපාද වාගේ කන්ද උඩ ජංගල්ස් වල තියෙනවා. දෙනියාය සිංහරාජය තියෙනවා. ලෝකාන්දි තියෙනවා. තවත් රසායන කුසී ක්‍රම නැති රසායන පාවිච්චි නොවන ඒරියාස් වල ගොඩාක් දුරට මේ වතුර තියෙනවා. ඒ වතුර විශේෂයෙන් අපි TDS කියලා ගත්තොත් 75න් එයා up to 75 to 200. දැන් විශේෂයෙන් 75 to 200 75 200 දක්වා එක තියෙන්න ඕනේ. තිබ්බාම ඒක අනිවාර්යෙන් මිනරල්ස් තියෙනවා. මිනරල්ස් කියන්නේ 70 වශයෙන්ම මිනරල් නැති වතුර අපි බොන නිසා තමයි වකුගඩු රෝග එදිලා තින්නේ. ඒ වගේ ප්‍රෙෂර් සුගර් කොලෙස්ටරෝල් එන්න පුළුවන්. ඒ වගේ වසංගත රෝග ගොඩක් එන්න පුළුවන්. දැන් අපේ පෙරණි කාලේ අපේ අය විශේෂයෙන් කිසිම එළවලු වලටවත් වගා කිරීමටවත් කිසිම කැමිකල් යූස් කරේ නැහැ. රසායන දේවල් යූස් කරේ නැහැ. ඒ නිසා රසායන දේවල් යූස් කරපු නැති නිසා ඒගොල්ලන්ට හොඳ වතුර හොඳ ජලය හම්බුණා. ඉතින් ඒ ජලය වල මිනරල් තිබ්බා. ඒ නිසා ඒ කාලේ වකුගඩු ගැන ආණ්ඩුවක් තිබෙන්නේ නැහැ. අපි කාලෙන් කාලේ දවසින් දවස වැඩි ලෝකේ දියුණුවත් එක්කම අපි විශේෂයෙන් රසායන පටන් ගත්තා. රසායන යූස් කරන් පස්සේ විශේෂයෙන් අපිට කැමිකල් වැඩි නිසා ඝන කෑම කන ආහාරවල පෝෂණ අඩංගු ආහාර කියලා අපි කියවට පෝෂණ අඩංගු ආහාර වුණාට ඒක රසායන වැඩි ආහාරයක් ඇරිට අපි දකිනවා. මම අහලා තියෙන වෛද්‍යතුමනි දැන් ඔබතුමා ඔක කියනකොට මතක් වුණේ දැන් සමහර ආහාර වර්ග තියෙනවලු මේ වකුගඩු වලට මේ යෝග්‍ය වෙන. ඉතින් දැන් අපි ඒ ගැන පොඩ්ඩක් මේ දැනුවත් මදි කියලා මට හිතෙන්නේ. ඔව් එතටම දැන් මේමයි දැන් වකුගඩු රෝගියෙක්
නොවන් වකුගඩ නැති සාමාන්‍යයෙන් වකුගඩල ප්‍රශ්නයක් නැති නිරෝගී වෙන්න ඕන නම් විශේෂයෙන් මෙයා අඩුම වශයෙන් දවසට ජලය ලීටර් දෙකමාරක් බොන්න ඕනේ. ඒ ජලය අඩ විනරල් අඩංගු ජලය වෙන්න ඕනේ. ඒක තියෙනවා අපේ රටේ ජංගල්ස් වල ගොඩක් දුරට තියෙනවා. ඉතින් අපි දැනට වතුර බොනවා කියලා බොන්නේ සාමාන්‍ය බෝතල් වල පිල් කරපු වතුර බොන්නේ. ඒක මිනරල් වට කියලා කිව්වට ඒක මිනරල් නෙමෙයි. මිනරල් නෑ ඒක විස්ස. සමහර තියෙනවා මේ වතුර බෝතල් කොහෙන් ගේනවද කියලා හිතාගන්න බෑ. ඒක මිනරල්ස් නෑ. ඉතින් අනිවාර්යෙන් වතුර ලීටර් දෙකමාරක් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඊළඟට විශේෂයෙන් රසායන නොවන ආහාර වැඩිපුර අපි ගන්න ඕනේ. දැන් ඔය ගොඩ පෙනිකොමඩු වගේ දේවල් ගොඩක් දුරට හොඳයි යෝග්‍යයි. හැබැයි අපි දන්නේ නැහැ මේවා යෝග්‍යද කියලා. ඔය නිකන් කන විතරයි. නමුත් මේ වගේ තියෙනවා අපේ ආහාරවල පළතුරුවල යෝග්‍ය දේවල්. පළතුරුවල යෝග්‍ය. ඒ වගේ පැෂන් ෆෘට් ගොඩක් හොඳයි. ඒ වගේම කෙසල් මුවා. කෙසල් මුවා. ඔව් ඒවා හොඳයි. කේල් බඩ අපි ඉස්සර කාලේ සම්බෝල අදලා කනවා. මේකේ සීලම වෙන්නේ වකුගඩු වල තියෙන වකුගඩ තමයි අපද්‍රව්‍ය සීලු දෙය පිට දාන්නේ. ඒ ටොක්සික් රිමූව් වෙන්නේ එතන නිසායි වකුගඩු ප්‍රශ්නයක් වුණොත් එමේ අපි බය වෙන්නේ. ඉතින් වකුගඩු ඇත්තටම වකුගඩු පිරිසිදු වෙන්න පිරිසිදු ජලය අපි බොන්න ඕනේ. මිනරල් අඩංගු ජලය. ඉතින් දැන් මේ ෆිල්ටර් අපි ෆිල්ටර් කරපු ජලයෙන් නවරත්නම් පවලම් එවාගේ කාන්ත ශක්තිය තියෙනවා. එනර්ජි වෝටර් එකක් ලබා දෙනවා. මොකද අපි දැන් කන් දෙක මෙහෙම වාලා බැලුවොත් ලොකු සද්දයක් එනවා කනේ. දැන් ඒක අපි දන්නේ නැහැ මොකක්ද කියලා. ඇත්තටම අපේ හાર્ට් බීට් එක තප් 72 පාරක් වදිනවා. එක පාරක හાર્ට් මෙහෙම වදිනකොට ලක්ෂ සැරයක් බ්ලඩ් ශරීරයෙන් කරකිනවා. ලේ පිරිසු ලේ කරකිනවා. ඉතින් ඒ ලේ කරකින විට අපි වතුර බොනකොටත් ඒ වතුරත් සම්බන්ධ වෙන්නේ එකතු වෙන්නේ ලේත් එක්ක. ඉතින් අපි පිරිසුදු ජලය බිව්වොත් ඒ පිරිසිදු ජලයේ වතුරට ගිලා ලේ පිරිසුදු වෙලා අද මේ ආට් එකටයි කිඩ්නි වලටයි ලබා දෙනීමෙන් ඉන්පස්සෙ යා නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපිරිසුදු වතුර අපි බිව්වොත් ඒක අනිවාර්යෙන් ඒ ලේ වලින් අපිරිසුදු කිඩ්නි වලට ගිලා කිඩ්නි ෆේලියර් වෙන්න අවස්ථාවල් වැඩි. ඒ නිසා විශේෂයෙන් වකුගඩු රෝගීන් සඳහා උදේ පාන්දර නැගිටගමු එයා පිරිසුදු ජලය ලීටර් වතුර එකක් බොන්න ඕනේ. දවස ඇතුළට ලීටර් එකමාරක වතුර අනිවාර්යෙන් බොන්න ඕනේ. දේශී ආහාර පෙත්තට වැඩි යන්න ඕනේ. ෆාස්ට් ෆුඩ් හොඳම නැහැ. විශේෂයෙන් ඔය අපි කියනවනේ රාබු වලේම බොහොම හොඳයි. රාබු නෝකල් ඒ වගේ දේවල් ගොඩක් වකුගඩු රෝගීන්ට හොඳයි. මොකද හොඳටම රාබු සාමාන්‍යයෙන් අපි ගත්තාම මුත්‍රා හොඳටම පිරිසුදු වෙලා යනවා. ඉතින් ඒ වගේ දේශී ආහාර විශේෂයෙන් දේශී ආහාර තමයි මේකට ගොඩක් දුරට අරියා. හොඳයි වෛද්‍යතුමනි, මම හිතනවා අපි ඊළඟ වැඩසටහනේදී හොඳ ආහාර පිළිබඳව හඳුන්වා දීමක් කරමු. මේ මොකද ඒක වඩාත් ගැළපෙනවා අද කාලෙට. මට මේ ජලය සම්බන්ධයෙන් අපි ගොඩක් ප්‍රශ්න निराකරණය කරගත්ත නිසා අහන්න හිතුනේ. දැන් අපි උණු කරනවනේ වතුර. දැන් මේ උණු කරන වතුර යෝග්‍ය වන්නේ නැද්ද? උණු කරන වතුර සමහරු මෙහෙම කරනවා. උණු වතුර උණු කරලා මේකට ඇල් වතුර ටිකකුත් කලවම් කරලා පොඩ්ඩක් මිශ්‍ර කරලා බොනවා. රසනේ වැඩි කියලා එහෙම බොන පිරිසකුත් ඉන්නවා. සමහරු හොඳටම උණු කරලා නිවාගෙන බොනවා. සමහරු මද රසනේම් බොනවා. දැන් මේ වයේ තියෙන යෝග්‍යතාවය කොයි වගේද? වතුර හොඳටම උණු කරලා නිවෙන්ඩරලා බොන එක පැත්තෙන් වෛරස් බැක්ටීරියා නැති වෙලා යනවා. ඒක ඇත්ත. නමුත් මිනරල්ස් ටික නැති වෙනවා. ඒක වකුගඩ වලට කිසිම වාසියක් වෙන්නේ නැහැ. යනිත් එක තමයි පෝෂණයක් ලැබෙන්නේ නැහැ. මොකද මිනරල්ස් ටික යනවා. දෙවෙනි එක තමයි මේ ඩබල්, අපි භාෂාවෙන් කියව ඩබල් වතුර. ඒ කියන්නේ එල්ලෝ වතුර භාගය, ඒ වගේ උණු වතුර භාගයක් දාලා රසණ අඩු කරගන්න බනවා. ඒක නම් සම්පූර්ණ වැරදි. මොකද අපි ෆ්‍රිජ් එකේ කෑම වර්ගයක් තිබ්බත් වෛරස් බැක්ටීරියා සීතල නිසා සීරෝ නිසා ඒක මැරෙනවා. ගොඩක් දුරට නැති වෙනවා. ඒ වගේම උණු කරන් පස්සේ රසණ වැඩි නිසා වෛරස් බැක්ටීරියා නැති වෙන්න මැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දෙකම හොඳයි. මේක 50-50 දෙන්නාම ඒක අර 50% ටෙම්පරේචර් එකට වෛරස් බැක්ටීරියා වල තියෙන බිත්තර පුපුරලා ලක්ෂ ගාණක් වෙනවා. ඉතින් පස්සේ ඒක බිව්වම වෛරස් බැක්ටීරියා ඉන්ෆෙක්ෂන්ස් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි තවත් කරගන්න හානියක් තමයි අර භාගයට භාගයක් ඇළු වතුරයි උණු වතුරයි දාලා බොනේ. බොන එක ඒක වැරදි. නමුත් දැන් උණු වතුර ඇත්තටම අපි මිනරල් අඩංගු වතුරක් ඇටියට බොන්න ඕන නම් දැන් අලුත් ක්‍රමයකට තිනවා. දැන් අපිට ඕන ප්‍රමාණයට රත් කරගෙන බොන එක අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් ඊට ජොක්ස් දැන් වෙනම තිනවා. අපි ගානකට රත් කරලා බොනවා. ඒක හොඳටම උතුරන් දැරලා නිවුනොත් එමේ මිනරල් ටික නැති වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය ප්‍රමාණය අපිට බොන්න පුළුවන් රසණ ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ප්‍රමාණයට රත් කරගෙන බොන එක තමයි හරි ක්‍රමය. ඒ වගේම ඒ අපේ පැරණි ආය පාවිච්චි කරා මෙටි වලම් ගුරුලෙත්තු පාවිච්චි කළා. ගුරුලත්ත වල මිනරල්ස් තියෙනවා.
මොකද අපි ෆ්‍රිජ් එක දීලා කූල් කරනවට වඩා ඒ වතුර දාලා බලන්න ඒක ටේස්ට් එකක් වෙනස්. මම හිතන්නේ මේ අපේ අතීතයේ අපේ පැරණෝ අපේ ආච්චිලා සියලා මේව පාවිච්චි කළේ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම දැනගෙන නෙමෙයි. නමුත් ඔවුන්ට යම් ඉවක් තිබුණා මේ වයේ තියෙන දේත් එක්ක ශරීරයට අගුණයක් වෙන්නේ නැහැ යහපතක් වෙනවා කියලා. ඉතින් ඒකයි අපිට අතීතයට යන්නට වෙලා තියෙන්නේ. ඉතින් අපි ජලය ගැන තවදුරටත් අපිට කතා කරන්න පුළුවන් ඊළඟ වැඩසටහනේදී. ඒ වගේම විශේෂයෙන්ම ව්‍යායාම් ක්‍රමවේදයන් පිළිබඳව කතා කරන්න ඕනේ. විශේෂයෙන් අපේ තුමා කිවර ඒ කාලෙදී අපි කාන්තාව විදියට වැඩ කරන දේවල් අද වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කොටස විතරක් නෙමෙයි. දැන් ඒ කාලෙදී අපි දන්නවා හැතැම්ම ගණන් අපි පයින් යනවා. දැන් අද අඩි 10ක් අපිට පයින් යා ගන්න තියෙන කම්මැලිකම දැන් මේවත් අපේ ශරීරයේ තියෙන මේ විෂමතාවයන් වලට බලපාලා තියෙනවා. මේ සියලු කාරණා අපි ඊළඟ වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් කරනවා. අපේ වෛද්‍යතුමාට අද දවසේ ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහනට පැමිණියාට ඔබතුමාගේ වටිනා කාලය මිඩංගු කළාට. වකුගඩු පෝෂණ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම් වෛද්‍යතුමායි අද දවසේ සම්බන්ධ වුණේ අපේ වැඩසටහනට. ඉතින් අපේ වෛද්‍යතුමාට සමුදෙන ගමන්ම අපිත් අද දවසේ ජීවිතය ඉඩක් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.